IMF එකයි සුභසාධනය අතරේ මොන හරි ගැලපීමක් නොගැලපීමක් තියෙනවද? මේ නැත්නම් IMF ප්‍රෝග්‍රෑම් එකක සුභසාධනයක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒ දෙක අතර කිසිම නොගැලපීමක් නැහැ. අපි දැකලා තියෙන දෙයක් තමයි IMF එක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපේ රටේ මේ ආර්ථික අර්බුදයට පත් වෙච්ච වෙලාවේ රට බේරා ගැනීමට තිබුණු අන්තිම ආයතනය වශයෙන් අපි එහි සාමාජික රටක්. ඒ නිසා අපිට IMF එකට යාමට හැකියාව තියෙනවා. උදව් විලලා ඒ උදව් විල්ලුව අපි හුඟක් ප්‍රමාද වෙලා ගියේ. අවුරුද්දක් හෝ ඊටත් වඩා මම හිතන්නේ ප්‍රමාදයකට ගිහින් තමයි අපි අන්තිම වෙලාවේ කර කියා ගන්න දෙයක් නැති වෙලාවේ තමයි ගියේ. එතකොට ඒ ගිවිසුම් අනුව එහි තියෙන එක කොන්දේසියක් තමයි මේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වෙලා තියෙන ජනගහණය ඉතාමත්ම වැඩි. ඒ ජනගහණය රැකබලා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන එක එහි තියෙන අනෙකුත් එකඟ වෙච්ච කොන්දේසි අතර තියෙන වැදගත් කොන්දේසියක් තමයි මේක. ඉතින් අපි කවුරුත් දන්නවා අපේ රටේ දුප්පත්කම සහ පීඩනයට හසුවීමේ හැකියාව, දුප්පත් නොවුනත් තමාටේ හැකියාව, ඒ වගේ ඉඩකඩ තියෙන පිරිස ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් තිබුණේ පසුගිය දශක දෙක තුනක කාලයේ තිස්සේ. හැබැයි මේ ආර්ථික අර්බුදයට පත් වුණාට පස්සේ මේ ප්‍රමාණය ඉතා විශාල වශයෙන් වැඩි වෙලා ගියා. දැන් අපි ගත්තොත් එහෙම ජාත්‍යන්තර දරිද්‍රතා රේඛාව කියන එක, ඒ කියන්නේ මධ්‍යම ආදායම් ලබන රටවල් වලට ගැලපෙන දරිද්‍රතා මට්ටම වෙන්නේ දවසකට ඩොලර් 3.65කට වඩා උපයන්නේ නැති අය. ඊට වඩා අඩුවෙන් උපයන අය. ඒකෙන් අදහස් කරන්නේ ඩොලර් 3.65ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් දවසකට රුපියල් 1000ක් විතර වගේ මේ අද තියෙන විනිමය අනුපාතයන් අනුව. ඒතර රුපියල් 1000ට වඩා පහලින් ආදායම් උපයන අය අපේ රටේ ඉන්නවා මේ වෙනකොට 4න් 1. හැබැයි අපේ ජාතික දරිද්‍රතා අගයකුත් තියෙනවා. ඒක ඊට වඩා ටිකක් ඉහළයි. ඒක අනුගණනය කරලා ගත්තාන් පස්සේ අපේ රටේ දැනට ඔය තාම ජාතික වශයෙන් මේ සංගණනය කරලා නැහැ. නමුත් අධ්‍යයන ගණනාවක් කරලා තියෙනවා. අර දරිද්‍රතා රේඛාවට උඩින් හිටපු ගොඩාක් අය දැන් පහළට තල්ලු වෙලා වැටලා තියෙනවා. ඒතර මේ වැටිච්ච පිරිස දුප්පත් කියලා හඳුනනවා මේ කොටස. රුපියල් මයිතනේ 17,000ක් වගේ ප්‍රමාණයක් තමයි මාසික අවම මුදලක් පුද්ගලයෙකුට ජීවත් වෙන්න අවශ්‍යන මුදල වශයෙන් ඔය සංකීර්ණ දෙපාර්තමේන්තුවෙන් ගණනය කරලා තියෙන්නේ. ඒකට වඩා පහළට වැටලා ඉන්න පිරිස අපේ ජනගහණයෙන් 3න් 1ක් විතර වෙනවා. දැන් අපි එතකොට අතිවිශාල ජනගහණයක්, මේක ප්‍රමාණය විශාලයි. හැබැයි මේකට 89 කොටසකුත් ඉන්නවා. අර උඩින් හිටපු අයත් දැන් පහළට වැවිලා දරිද්‍රතා රේඛාවට කිට්ටු වෙලා කිසියම් ආකාරයක මොනවාහරිතාව කම්පන ඇති වුණොත් ඉදිරියේදී මේ රට ඇතුලේ වෙන්න පුළුවන්, පිට වෙන්න පුළුවන්, තෙල් මිල වැඩි වෙන්න පුළුවන්, යුද්ධ ඇති වෙන්න පුළුවන්, ඔය වගේ බාහිර කම්පන ඇති වුණොත් අතිශයින්ම පීඩාවට පත් වෙන කොටසක් ඉන්නව දැනට. ඉතින් අපි ඒ කොටසට වඩා අපි දැන් මේ වැඩිම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ දරිද්‍රතා මට්ටමට වැටලා ඉන්න අය. ඉතින් එතකොට මේ පිරිස බලා ගැනීම IMF එක කියනකම් ඉන්නත් අවශ්‍ය නැහැ. IMF එකේම කියලා තිබ්බත් සාමාන්‍යයෙන් රාජ්‍යයක වගකීමක් වෙනවා. හැබැයි අපි දන්නවා අපේ ඉතිහාසයේ පුරාම මේක හුඟක් වෙලාවට මේ වගකීම ජනතාවගේ පැත්තෙනොත්, දේශපාලනඥයන්ගේ පැත්තෙනොත් දෙපැත්තෙම අවභාවිත වෙලා තියෙනවා ඕනතරම්. නමුත් අපිට එහෙම යන්නේ නැතුව මං හිතනවා මේ අලුත් වැඩසටහන අස්සැසුම කියන එක ඊට වඩා ක්‍රමානුකූලව හදාපු වැඩසටහනක්, ඉලක්කගත කරපු වැඩසටහනක්. ඒ නිසා මේක ක්‍රියාත්මක වීම මේ තියෙන ආර්ථික පරිසරය තුළ අත්‍යවශ්‍ය දෙයක්.